ඊයේ දිනේදී කන්තලේ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයන් දෙදෙනාගෙන් එක්කයි බණ්ඩාර වෙල ප්‍රදේශයේ තැනැත්තෙක්, අනෙක් තැනැත්තා ඉබ්බාගමුව ප්‍රදේශයේ තැනැත්තෙක්. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් භාරයේ තිබී ඇමරිකානු ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 342ක් සොයාගනු ලැබුවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතව තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙම ව්‍යාජ ඇමරිකානු ඩොලර් මුදල් නෝට්ටු කුමන ආකාරයකට මුද්‍රණය කළාද? ඒ වගේම මේ සඳහා සහාය දුන්නේ කවුද? එසේ නැතිනම් ඔවුන්ට ලැබුණේ කුමන ආකාරයටද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. අපේ රටේ නීතිය අනුව යම් කෙනෙක් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා යම් ආකාරයකට භාවිතා කරනවා නම් නැත්නම් ව්‍යාජ ආකාරයෙන් භාවිතා කිරීමට උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් අවුරුදු 20 දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කිරීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් සමග විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන් විවිධ වංචනික ක්‍රියා වල යෙදෙන බවට තොරතුරු ලැබෙනවා. ඒ ක්‍රමයක් තමයි මේ ආකාරයට පරිගණක ආශ්‍රිතව මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම. ඒ නිසා විශේෂයෙන්ම දේශීය විදේශීය මුදල් වගේම දේශීය මුදල් පරිහරණයේදීත් මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.